අතිගරු ජනාධිපතිතුමනේ අගමැතිතුමනේ අපි මේ කතා කරන්නේ ඉන්දියාවේ කොයිම්බතුර්වල වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණි ශ්‍රී ලාංකිකයන් එතකොට අපි මෙහි ආවේ මෙඩිකල් වීසා යටතේ මීට මාස 4කට 5කට 6කට උඩදී ආපු අයත් ඉන්නවා දැන් මෙතන අපිත් එක්ක අපි දැන් ප්‍රතිකාර වලින් පසු ගර්භණීභාවයට පත් වෙලා මාස 3ක් සම්පූර්ණ වෙලා ලංකාවට එන්න බලාගෙන ඉන්නවා. ඉතින් දැන් අපේ ප්‍රතිකාර ඉවරලා මාස 2කට ආසන්නයි. මට අපිට කියන්න තියෙන්නේ දැන් අපි දැනුවත් කරා තානාපති කාර්යාල වලට ජනාධිපතිතුමාට විතරයි අපිට ඩිරෙක්ට් කතා කරන්න බැරි වුණේ. ඉතිරි සියලුවම නිලධාරීන්ට රාජ්‍ය සේවකයන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හැමෝටම දැනුවත් කරලා තියෙනවා අපේ අපහසුතා කියලා. දැන් අපි ඉන්න ඇත්තටම අපි ඇවිල්ලා ඉන්නේ අවුරුදු ගාණක් ලංකා ප්‍රතිකාර කරලා අවුරුදු 10 12 15 යටතේ වෛද්‍ය ප්‍රතිකාර අරගෙන දැන් තමා අපි ඇත්තටම දරුවෙක් හදන දරුවෙක් ලැබෙන්න ඉන්නේ. ඉතින් අපි අපේ සංකූලතා හැමදේම අපි කියලා තියෙනවා අපිට ඒ අවුරුදු 10 12ට ලැබිච්ච සතුටවත් විඳ ගන්න බැරි තත්ත්වයක ඉන්නේ. මොකද මෙහි අපේ අපි ළඟ කවුරුත් නැහැ. සමහරු ඉන්නව තනියම දෙමාපියෝ නැහැ, හස්බන්ඩ්වත් ළඟ නැහැ. ඉතින් අපි කැමති කියන්න අපි ලංකාවට එන්න කැමති. අපිට දැන් මේ තියෙන අමාරුකම් එක්ක ඇත්තටම මෙහි ඉන්න අමාරුයි. දැන් ප්‍රෙග්නටලා මාස 3ක් පහු වෙලා තියෙන්නේ, තවත් ඉවසගෙන ඉන්න අමාරුයි. මං හිතනවා ජනාධිපතිතුමා ඔබතුමාට මේ දේ පැහැදිලි වෙයි, තේරෙනවා ඇති අපේ අමාරුකම්. එළියට යන්න බෑ, කොරෝනා හැදිලා හැමතැනම ස්ප්‍රෙඩ් වෙලා තියෙනවා. ඒක හින්දා අත්‍යවශ්‍ය ආහාර පාන අපි දැන් අපි ඇත්තටම මේ වෙලාවේ කතා කරන්න කැමති නැහැ. අපිට කන්න නැති එකවත් බොන්න නැති දේවල් ආර්ථික අමාරුකම් අපිට තියෙන්නේ ප්‍රෙග්නන්ට් ෆීලින් එක. අපිට ඒ දේ අපිට ඒ සතුටවත් විඳ ගන්න ඉඩ දෙන්න, අපිට අපේ දෙමාපිය ළඟට හස්බන්ඩ් ළඟට යන්න දෙන්න, වෙන මොකුත් ඉල්ලන්නේ නැහැ. අපි හැමෝම ලංකාවට ගෙන්න ගන්න ජනාධිපතිතුමනේ. අපිට මේවා දරා ගන්න බෑ. මානසික ව්‍යාකූලතාවයක් වෙලා තියෙන්නේ, පෝෂණ උනතා. ඒක හින්දා අපි මෙහි ගර්භණී මවුරුන් 8 දෙනෙක් ඉන්නවා. අපි ඉන්නේ සුදා රෝහලේ, ඓශ්වර්ය රෝහලේ. මෙහි හැමෝම 26ක් ඉන්නවා. ඒ 26 දෙනාම ලංකාවට එන්න බලන්නේ ප්‍රතිකාර ඉවර වුණ අය. දැන් මාස 2ක් තිස්සේ කතා කරනවා. අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමනි ඔබතුමාගේ කාරුණිකව ආයාචනා කර සිටිනවා අපිව ලංකාවට ගෙන්න ගන්න. තව ටික දවසක් යනකොට අපි කියන්නේ අපේ දරුවන් ගැන හිතලවත් අපිට වෙලාවකට හිතනවා නිරෝගී දරුවෙක්වත් බිහි කරගන්න බැරි තත්ත්වයක් උදා වේවිද කියලා. මේ මානසික පීඩනයත් එක්ක වෙන මොකුත් ඉල්ලන්නේ නැහැ, කන්න ඕනේ නැහැ, අපිව ලංකාවට ගෙන්න ගන්න. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. තේරුවන් සරණයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.